එක වරදක් තියෙනවා ඒකනම් කරන්න එපා. මුළු ලෝකෙම කරන්න ඔය වැරද්ද ඒක හරි පහසුයි. ඒ කියන්නේ දැන් අම්මා කියලා ගත්තාම හරි ඉතින් අම්මා කියන තැනක් තියෙන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු ටික කන බොන ආහාරනේ හැදෙන්නේ කියලා ඔහොම තමයි බලන්නේ. මම කියන තැන කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු ටික ඔය වර්ධනම් කරන්න එපා. කවදාවත් මේ සතිපට්ඨානේ චූටි තැනක් තියෙන ඔය වර්ධෙන් තමයි මේ මාර්ගෙම හැංගිලා තියෙන්නේ. මම ඔයගලන්ට තිංගතුන්ට එකටත් ඕනම් උපමාවක් කියන්න. මිරිඟුව කියන්නේ ජලය නැති තැන ජලය වගේ පෙනෙන මිරිඟු ස්වභාවය. ඇස් ඉදිරි පිටට ආවේ මිරිඟුව හැටියට නොදන්නාකම නිසා ජලය කියන හැඟීමක් යෙදෙනවා අපිට, සංඥාවක්. ප්‍රඥප්ති නැහැ. දැන් තිරිසංගත සතෙකුට පෙවුණු ජලය කියලා ජලය කියන වචනවත් තියෙනවද? නමුත් Tamanට පානය කළ හැකි විදිහේ යමක් ඇති බවට හැඟීම සංඥාව තියෙනවානේ. ඔන්න ඔතෙන්ට නිකන් හැම එකකම ඒකයි. මේකට කියන්නේ අන්තිම අත්ත් සංඥා, ආත්ම සංඥාව අපිට කියන්න වෙන්නේ. ප්‍රඥප්ති නැහැ. ඒ මිරිඟුව දකිනකොට ජලය වගේ කියන හැඟීම ඇති වුණාම අපි දන්නේ මිරිඟුව, දැන් තිරසංගත සතා දන්නේ මිරිඟුව තියෙන තැනක ජලය කියන හැඟීමක් Tamanට ඇති වුණා කියලා. එයා Tamanගේ හැඟීම බාහිරට අයිති කියලා බාහිරෙන් වතුරක් දකිනවා. තේරෙනවද නේද? බාහිර වතුර. පහු කාලේ මෙහෙම හිතනවා, නෑ නෑ වතුරට උන තණ්හා කරන්න හොඳ නෑ. වතුරට උන තණ්හා කිරුවොත් දුක එනවා. වතුරුණත් අනිත්‍යයිනේ, වතුරුණත් නැති වෙලා යනවනේ කියලා බලනවා. දැන් වතුර කියලා රැවටිලා වතුර ඇතුලේ විරාග බව කියා කතා කරනවා. වතුරට නොයලි ඉන්නවා. නමුත් එයාට වතුර තියෙනවා. වතුරෙන් මිදෙන්න බෑ. තේරෙනවා මේ කියන එක? කෙනෙක් වතුරේ අනිත්‍ය බලන එකයි අම්මගේ රූපේ අනිත්‍ය බලන මගේ රූපේ අනිත්‍ය බලන එකයි අතර වෙනසක් නැහැ. මිරිඟුව වගේ ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහන කිසිම කෙනෙක්ගේ පුද්ගලික කී නොවන අනාත්ම රූපයක් ආවේ මිරිඟුව වගේ. දකිනකොට ජලය කියන සංඥාව හිතේ යෙදුනා වගේ ඒ අනාත්ම රූපේ දකිනකොට ආත්ම සංඥාව හිතේ යෙදෙනවා. හිතේ යෙදුනා කියලා දන්නේ නැති වුනහම මිරිඟුව පැත්තේ ජලය යට පෙනෙනවා වගේ අනාත්ම රූප පැත්තේ ආත්මීය පෙනෙනවා. දැන් පුද්ගලයක් පෙනෙනවා. මේ ඇත්ත අහලා දැනගත්තේ නැත්නම් පුද්ගල භාවය තුල හික්මෙනවා. ඊට පස්සේ නෑ නෑ මේ ස්ත්‍රියකට උනත් තණ්හා කරන්න හොඳ නෑ. මේ පුරුෂයෙකුට උනත් රාගය ඇති කරන්න හොඳ නෑ. මම ඉතින් ස්ත්‍රියක් කියලා කිව්වට එතනද තියෙන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නහර ටිකක් මේ කනබුන ආහාරනේ හැදිලා තියෙන්නේ කියලා අර ස්ත්‍රියට ඇලෙන්නේ නැති වෙන්න, අර පුරුෂයට ඇලෙන්නේ නැති වෙන්න එයා ආපහු මේක බලනවා. බැලුවාම අවස්ථාවට කෙලෙස් අඩු වෙනවා. නමුත් එයාට ස්ත්‍රිය නැති වෙන්නේ, පුරුෂයා නැති වෙන්නේ, මිනිසයා නැති වෙන්නේ, සත්වයා නැති වෙන්නේ. මම කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. වෙන ක්‍රමයක් නැහැ. නිවන කියලා මුකුත් හොයන්න එපා. දුක නැති කරන්න කියලා වෙන මුකුත් හොයන්න එපා. මේ සැබෑම ජීවිතේ කතාව. අදම යන්න ටීවී එකක් ගාවට ගිහිල්ලා එකින් එක ආවර්ජන කරලා බලන්න. හිත තබලා මෙහෙම හිත තබුවාම ඒක ඇතුලේ ඇත්ත වෙලා දුක එන හැටි. එහෙනම් ඊට පස්සේ පුද්ගලයෙක් කියලා බලන්න නැතුව ඒකේ තියෙන ඇත්තටම ඇත්තට හිත තියලා රූප ටික බැලුවොත් මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. පුද්ගලිය හම්බ වෙන්නේ, චිත්‍රපටියක් හම්බ වෙන්නේ නැහැ, ලෝකයක් හම්බ වෙන්නේ නැහැ, දුක හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි දුක උපද්දවාගෙන සකස් කරගෙනයි පරිහරණය කරන්නේ. ඒ වගේම නිවීම සකස් කරගෙනයි නිවෙන්න දෙන්නේ කියන උත්තරේ හම්බ වෙයි. ඉතින් මිරිඟුව තියෙන තැනක ජලය කියලා දැකලා ජලය අනිත්‍ය බලනවා වගේ
සත්‍ය පුද්ගලයෝ මිනිස්සුයෝ කියලා රැවටිලා ඉවර වෙලා ඒ ඉන්න සත්‍ය පුද්ගලයන්ට නොවැළෙන්න බලන්න සතිපට්ඨානෙ වඩන්න එපා. ඒක ඒ තරම් අමාරුත් නෑ. ඕකට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඕනෙත් නෑ. කෙන ඕන කෙනෙකුට පුළුවන් මේක පුද්ගලයා කියන තැනක තියෙන කොටස් ටිකක් කියලා බලන්න. නමුත් අවශ්‍ය අපේ දෘෂ්ටිය උපදින්න කලින් තිබුණු සැබෑවට තිබුණු යථාර්ථයයි. ඉතින් ඒ නිසා මම එක දේශනාවකින් සියල්ලම දෙන්න බෑ. නමුත් ඔගොල්ලෝ දත යුතු ඉගෙන ගත යුතු තව පැතිකඩවල් ටිකක් තියෙනවා කියලා බලන්න.